අපි එතකොට මේ පාඩමේ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් sentence එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම ඒ sentence එක තියෙන subject එක සහ predicate එක කියන්නේ මොකක්ද? ඒ වගේම phrase එකක් සහ clause එකක් කියන්නේ මොකක්ද? relative clause එකක් කියන්නේ මොකක්ද? defining relative clause එකේකෝයි non defining relative clause එකේකෝයි කියන්නේ මොකක්ද? සහ non defining relative clause එකක් භාවිතා කිරීමේදී කමාස් යොදන්නේ ඇයි කියන එක දක්වාම මේ කොටස යනවා. අපි පැයක් පමණ ඔයගලන්ට එක දිගට සමහරක් විතර හංගින්න වෙයි. Right. එතකොට මම ටයිප් කරන හැම දෙයක්ම ඔයගලන්ට පොඩ්ඩක් නෝට් එකක් දාගන්න වෙනවා. පසුවත් ඔයගලන්ට මේ පාඩම ඕනනම් බලන්න පුළුවන්. මම ලින්ක් එක දානවා. එතකොට a sentence කියන තැන ඉඳලා අපි පටන් ගන්නවා. A sentence. මේ tenses සේම නෙමෙයි. Right. A sentence. වාක්‍යයක් කියන්නේ ළමයි a group of words. මේ වචන ඔක්කොම ලියා ගන්න. මොකද ඉදිරියේදී කොටස් වලදී මේක සම්බන්ධ නිසා sentence එකක්. A sentence. වාක්‍යයක් කියන්නේ a group of words. A group of words. වචන කණ්ඩායමක්, වචන කොටසක්. A group of words which makes in देनवा, which makes complete sense. Complete sense. Complete sense එකක් දෙනවා කියන්නේ සම්පූර්ණ අර්ථයක්, සම්පූර්ණ තේරුමක් ගෙන දෙනවා කියන එකයි. Right? A sentence වාක්‍යයක් කියන්නේ a sentence වාක්‍යයක් කියන්නේ a group of words වචන කණ්ඩායමක් වචන කොටසක් වචන ටිකක එකතුවක් a group of words which makes complete sense ඒකෙන් සම්පූර්ණ තේරුමක් ගෙන දෙනවා සම්පූර්ණ තේරුමක් ගෙන දෙන්නේ නැත්නම් ඒකට වාක්‍යයක් කියන්න බෑ ඒකට ඉංග්‍රීසියෙන් වෙන වෙන නම් තියෙනවා I write an example here now He or who sat Vadiuna on the chair. Ohu putuwa mata Vadiuna. He sat on the chair. He or who sat Vadiuna on the chair. Then make a sentence ekak kiyala gena api me wage ekata mokada eke sampurna therumak thiyena meke ampisi pudgalik putuwak uda Vadiuna kiyala thiyena. Sampurna kriyawak kiyawala thiyena. Naththam ohu kiyala vitarak meke neha. Ohu sat संपूर्ण वाक्य दिस इज कॉल्ड अ सेंटेंस वी कॉल अ सेंटेंस फॉर अ ग्रुप ऑफ वर्ड्स विच मेक्स कंप्लीट सेंस कंप्लीट सेंस का संपूर्ण अर्थ देना वाक्य इतना इंग्लिश वाला अमित हाट आना इंग्लिश वाला ලියන්න මං කියනකොටම ලියා ගන්න වෙනවා නැත්තම් මම වෙනම ෆොටෝස් ටික පස්සේ ගෲප් එකකට දාන. ඉතින් ළමයි මේ ඉංග්‍රීසි වල kinds of sentences වාක්‍ය වර්ග ගත්තොත් ඉංග්‍රීසි වල ප්‍රධාන වශයෙන් වාක්‍ය වර්ග හතරක් ගැන ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. වාක්‍ය වර්ග හතරක් තියෙයි කියලා කියනවා ඒගොල්ලෝ ඉංග්‍රීසි වල. එතකොට now you are going to learn the kinds of kinds කියන්නේ වර්ග. kind කියන්නේ කරුණාවන්ත වගේම kind කියන්නේ වර්ග. kinds of sentences මන්දෙන් දවස් ගානක් ඔයගොල්ලෝ මේ පාඩම කරනවා කියලා කිව්වා ඒ නිසි අවස්ථාව ආවද ගත්තා right මම මේ සමහරක් වෙලාට මගේ plan එක වේලාසන තියා කිය කී ඉන්නවා නේද ඊපස්සේ මම අදාළ දවස් වෙනකොට ඔයගොල්ලෝගේ අනිත් දැන් පහුගිය දවස්වල අපිට තුන dictionaries කොටස කරගන්න තිබුණා මට ඔය table එක ඔය වගුව විස්තර කිරීම කරගන්න තිබුණා ඒ ඒ වගේ අර poem එකක් තිබුණා ඒ ටික කරගන්න උනා ඉතින් ඊට පස්සේ අර මාටි වික්‍රමසිංහ ඒ ඡේදෙ මම කරා එහෙමම ඒ අවස්ථාව එන්න ඕනි ළමයි ප්ලෑන් එකක් තියෙනවා හැබැයි ඒ කොටස කොටස සම්පූර්ණ කරමින් අපි ඉදිරියට යනවා මගේ තව මාසකින් ඇහුවත් කරන්න ඕනි දේවල් මෙන්න මේ ටික මට කියලා කියන්න පුළුවන් ඊළඟ මාසෙ මොනවද කරන්න තියෙන්නේ කියලා ඇහුවා ඊට පස්සේ මාසෙ මොනවද කරන්න කියලා ඇහුවා ඒත් මගේ ප්ලෑන් එක කියතැයි ඉදිරියට ප්ලෑන් එක තියෙනවා
එකකින් අවශ්‍ය කොටස් අරගෙන අපි කරගෙන යනවා right එතන වෙන kinds of sentences දැන් මේක කරන්නේ මගේ ඉදිරියේදී අනුමාන ප්‍රශ්නයකට උමනා නිසායි සිතා ඔයගොල්ලෝ මේක උමනායෙන් මේ නෝට් එක ලියා ගන්න එතකොට kinds of sentences වාක්‍ය වර්ග ගත්තොත් the first kind is පළවෙනි වර්ගය තමයි those which wait I'll write with small letters අපි kinds of sentences ගත්තොත් those वाक्य दिनो those which make statements या हम किसी प्रकार से अन करना है इमने तंग वो assertions किए लगते गए किया अन अभी statement समाहर प्रकाश अन करना නේද යම් කිසි සාමාන්‍ය ප්‍රකාශයක් යම් කිසි දෙයක් ප්‍රකාශ කිරීම තමයි ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ යමෙක් කරපු ප්‍රකාශයක් අපි යම් යම් ප්‍රකාශ කරනවා භාෂාවේදී ඔය සාමාන්‍යයෙන් කරන අපි ප්‍රකාශ සාමාන්‍යයෙන් කියන දේවල් නේද නෙගටිව් නොවන පොසිටිව් නැත්නම් අසර්මටිව් සෙන්ටෙන්සස් ඒවල්ට අපි කියනවා ස්ටේට්මන්ට්ස් නැත්නම් ඇෂර්සන්ස් කියලා ඒව තමයි පළවෙනි වර්ගය kinds of sentences වල වාක්‍ය වර්ග වල the first kind is those which make statements or assertions ඒ කියන්නේ ප්‍රකාශයන් කරන සාමාන්‍ය ප්‍රකාශයන් කරන වාක්‍ය example she prepared tea for us she prepared tea for us ඇය අපේ නිවෙන් තේ හැදුවා ඇය අපට තේ හැදුවා it's a normal statement सामान्य प्रकाश या that kind of sentences are called statements or assertion she prepared tea for us and the second kind is those which make interrogatives then me ude ekara negative sut ai thi lamai statement एक नेगेटिव सोल्ट वेनमदाल है एक मम तब एग्जांपल एक क्लियर इन्ना है मना स्टेटमेंट सोल्ट एक दाल थी नो शी प्रिपेयर्ड टी फॉर अस दे डिड नॉट पार्टिसिपेट They did not participate in the meeting. Own meeting ने कटा सहभागी उन्हें नहीं है। आई तो कुछ सामान्य प्रकाश ऐसा है भाई नो है ना निगेटिव नेगेटिव ओक्को में statements and assertions के निकट डाल दी नो आई बोलूँ। एक बार गया। Kinds of sentences वाक्य वर्ग। The first kind is those which make statements or assertions. एक यार ने ප්‍රකාශයන් කරන ඒවා පොසිටිව් ඇෆර්මටිව් වෙන්න පුළුවන් නෙගටිව් වෙන්න පුළුවන් ඒ වගේම දෝස් සෙකන්ඩ් කයින්ඩ් ඉස් දෝස් විච් මේක් ඉන්ටරෝගේටිව්ස් අන ප්‍රශ්න අහන වාක්‍ය රටාව තියෙනවා ඒවත් වාක්‍ය දෝස් විච් මේක් ඉන්ටරෝගේටිව්ස් क्वेश्चन प्रश्नहन क्रमे आर यू कमिंग टुमारो ओब हिट एनवाद अभी हिट गेन अहन पुलवान प्रेजेंट कंटिन्यूअस टेंस अगेन विल यू कम कियल अहन तो आर यू कमिंग टुमारो एक मां कियल दिनो टेंस सु गन्ना आर यू कमिंग टुमारो What are you doing now? බදයන් කොහොමද කරමින් ඉන්නේ? එතකොට second type දෙවැනි වර්ගය තමයි those which make interrogatives ප්‍රශ්නාත්මක නේද? ප්‍රශ්නාත්මක වාක්‍ය රටා දිනු. මේ kinds of sentences වල
ස්ටේට්මන්ට්ස් ප්‍රකාශයන් කරන වාක්‍ය තියෙනවා. ඒ වගේම ඉන්ටරෝගේටිව්ස් ඉන්ටරෝගේට් කරනවා. ඉන්ටරෝගේට් කරනවා කියන්නේ ක්වෙස්චන් කරනවා. ප්‍රශ්න අසන වාක්‍ය රටා තියෙනවා. Next, we have the third kind. Commands and requests. You know, venam anna dekka. Samanya karana prakasa ewa positive saha negative ekak goda kala dala thiyena wakya varga kiyala. ඊට පස්සේ ප්‍රශ්නාත්මක වාක්‍ය තියෙනවා. ඒවත් sentences නේද? ප්‍රශ්න ඇසීමේදී භාවිතා කරන වාක්‍ය. ඒවත් sentences ගොඩට දාලා තිනවා. තව sentences ගොඩට දාලා තිනවා එකක් ඒගොල්ලෝ. මේ ටික ලියන්න නැති කියලා හිතනවා. ලිව්වේ නැත්නම් මම වෙන ෆොටෝ සේව් කරනවා ඔයගොල්ලන්ට ක්ලාස් එකෙන් පස්සේ. මේක අහගෙන ඉන්න මුලින් පසු වුණා වීඩියෝ එකක් බැලිය හැකි. රෙකෝඩ් උත් කරනවා. එතකොට third kind තුන්වෙනි වර්ගය තමයි commands and requests. Commands and requests. අනකිරීම් සහ ඉල්ලීම් තියෙනවා. Requests. Commands and requests තියෙනවා. අනකිරීම් සහ ඉල්ලීම් තියෙනවා. ඒකට කියනවා imperatives කියලා මේ commands වලට. Commands වලට විතරක් කියනවා imperatives කියලා. Imperatives කියලා කියනවා. Imperatives කියලා කියනවා ඒ imperatives කියන commands and requests දෙකටම නෙමෙයි ළමයි මේ commands වලට තව imperatives කියලාත් කියනවා only for the commands right ඒතර ඒ commands වල තියෙනවා මෙන්න මෙහෙම be quiet නිහඬවනු be quiet Be quiet. It's a command. Be quiet. One example, Anika, please help me. Karuna karamata udaw karanna. Please help me. Annalamai ude ekak command ekak be quiet. Nihandawanna. Nathan nihandawanu. Request ekak mama අරගෙන තියෙනවා please help me කරුණාකර උදව් කරන්න. ඒ වගේ අන ඊළඟ වාක්‍ය තමයි මේවත් වාක්‍ය ළමයි. These also these also called sentences. එකක් තමයි වාක්‍ය වර්ගයේ සාමාන්‍යයෙන් statements කිරීම. අනික තමයි interrogatives ප්‍රශ්න ඇසීම. අනික තමයි commands and requests. Fourth kind හතරවන වර්ගයට ඒගොල්ලෝ දාලා තිනවා වාක්‍ය වර්ග වලට. ඊළඟට ඒගොල්ලෝ sentences කියලා අරගෙන තිනවා exclamatory sentences වලට. Exclamatory sentences are also sentences. Exclamatory sentences. Exclamatory sentences. एक यार ने exclamatory sentences वाली कराने लगा यहाँ पे express प्रकाश करने वाला strong feeling. अभी जैन तादा hanging. वहाँ अतिवन hanging प्रकाश क्रीम. Expressing strong Expressing strong feelings. Right. එතකොට කෙනෙක් exclamatory වෙ කියනවා how smart you are today. ඔබ අද කොච්චර ලස්සනට ඉන්නවද? How smart you are today. How smart you are today. අද නම් එතකොට මුලින්ම දැන් අපි සෙන්ටෙන්ස් එකක් කියන්නේ මොකක්ද? අපි සෙන්ටෙන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. සෙන්ටෙන්ස් එකක් කියන්නේ a group of words වචන කණ්ඩායමක් වචන කොටසක් which makes complete sense. සම්පූර්ණ තේරුමක් දෙනවා නම් ඒ වචන කොටසෙන් අපි සෙන්ටෙන්ස් එකක් කියලා කියනවා. ඉතින් මේ සෙන්ටෙන්සස් වර්ග හතරක් තියෙනවා. එකක් තමයි ස්ටේට්මන්ට්ස් නැත්නම් ඇෂර්සන් සාමාන්‍ය ස්ටේට්මන්ට් කරන වාක්‍ය.
ඒ වගේම interrogatives ප්‍රශ්න අහන්න භාවිතා කරන වාක්‍ය ඒ වගේම මේ දැන් කියපු commands and requests අනකිරීම් සහ ඉල්ලීම් මේවත් වාක්‍ය ඒ වගේම exclamatory sentences අපි වහා අපේ මුවින් පිට වෙන වාක්‍ය සතුරු දෙයක් දැකීමෙන් දුක දුක අසන්න ලැබීමෙන් මවිතේටපත් වීමෙන් කරන ප්‍රකාශ තමයි අපි strong feelings expressing strong feelings we express our strong feelings using exclamatory sentences then how smart you are today අන්නතර වාක්‍ය වර්ග හතරයි තියෙන්නේ ඉංග්‍රීසි වල ඒ හතර ගැන දැන් මම කිව්වා ඒ වගේම ළමයි දැන් ඊළඟට මම කියන්න යන්නේ ඒ sentences තියනවා කිව්වට දැන් sentence එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඒ sentences වර්ග හතරකුත් තියෙනවා මේ sentences වල විශේෂයෙන්ම දැන් අපි කතා කරන්නේ sentences කියලා මේ හතරක් තිබුණට අර මුල වර්ගයේ තමයි දැන් අපි කතා කරන්නේ sentences වර්ග හතරක් ගැන ඉංග්‍රීසි වලදී කියනවා නමුත් දැන් මේ ඉදිරි පාඩමේදී අපි කතා කරන්නේ ඒකේ නෙගටිව් ඒව ගැනත් නෙමෙයි නෙගටිව් ඒව නේ නෙගටිව් නෙමෙයි මේ ඒවයි ඉන්ටරෝගේටිව් එක ගැන අපි කතා කරන්නේත් නැහැ දැන් ඉදිරියට පාඩමේදී මේ කමාන්ඩ්ස් ඇන්ඩ් රික්වෙස්ට් ගැන කතා කරන්නේත් නැහැ ඒ වගේම එක්ස්ක්ලේමේටරි සෙන්ටෙන්සස් ගැන කතා කරන්නේ නැහැ ඒ වාක්‍ය වර්ග හතරක් තිබුණාට දැන් ඉදිරියේදී අපි කතා කරන්නේ සෙන්ටෙන්සස් කියලා ඒකේ පළවෙනි වර්ගය those which make statements and assertions statements නැත්නම් assertions කරන වාක්‍ය රටාව ගැන තමයි මේ මෙතනින් එහාට දැන් අපි වැඩියෙන් කතා කරන්නේ හරි ඒක දැන් ඔළුවේ තියෙන්නත් ඕන හරිද දැන් මෙන්න ඒ කියන sentences වල the subject and predicate එක ගැන තමයි මේ කතා කරන්නේ යන්නේ ඔයගොල්ලෝ දන්නවා subject එක කියුවන් කතරෝ කියලා හැබැයි මේ predicate කියන වචනේ නේද The subject and predicate on a biya kura ne. The subject and the predicate. The subject and predicate. Etha kota. Mukhagda me subject and predicate kya. Thira sentence hege yedhe kati yana. Right. Thira menna palaveni dhe yata man. A sentence vakyaka right a sentence vakyaka man kiyenakota me liya ganna wenawa tu vela desne liya ganna payak widara yanawa den meka kiyanna payakata wada ayi iddanne a sentence must have vakyaka tibiyutui a sentence must have a subject and a subject and a predicate sentence ekalamai aniwaryayen thibiyutui api ara kiyapu sentences warga walin palaweni eka gena thamai api me visheshayen den katha karanne we are not talking about interrogatives we are not talking about commands and requests and exclamatory sentences we are talking about affirmative or assertions assertions of statements right a sentence must have vakyaka tibiya yutumai mokakda eka vakyak wenna na sentence ekata sentence ekak kiyanna oni na ekata sentence ekak kiyanna nan vakyakata vakyak kiyala kiyanna nan api ege tiyenna one pradhana kondisi ekamai subject and a predicate subject ekak saha predicate ekak tiyenna naththan eka vakyak wenne na ehenam eka vena mokak hari ekak right එහෙනම් මෙන්න සබ්ජෙක්ට් එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. ඒ හොඳ විස්තරයක් බලා ගන්න ඕනේ. මේ වගේ පැයක් නැත්තම් පැය එකයි කාලක් කරන් වගේ ওই පාඩම එහෙම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් කරන්නේ නැහැ පන්ති එක. ඒ ගොඩක් වෙලා යනවා. ඔක කොහොම කියන්නේ නැහැ. ඌවම ගෑරෑර ඒ ඌ මේක උමනා කාරණයක්. මේ ඔළුවට දමාගත යුතු කාරණයක් ඉංග්‍රීසි භාෂාව සාධාරණයි විදියට. නමුත් ගොඩක් අය කරන්නේ නැහැ මේ පාඩම. ඉතින් මෙන්න सब्जेक्ट का ज्ञान ने अपि वाक्य का वी नेम अपि नाम करना वी नेम अपि नाम करना वी नेम पर्सन अपि पुद्गलेक नाम करना एक को अपि एन एनिमल सापेक पर नाम करना ये वाक्य का त्रुटि सर और
ජාතීන් එහෙම නැත්නම් දෙයක් අපි නම් කරනවා අන්න එයා තමයි සබ්ජෙක්ට් එක කියලා කියන්නේ ඒක නම් ඔයගොල්ලෝ දැනටත් දන්න right ඉන්න සෙන්ටෙන්ස් වාක්‍යයක ඉන්න සෙන්ටෙන්ස් වාක්‍යයක we name a person අපි පුද්ගලයෙක් නම් කරනවා an animal සතෙක් නම් කරනවා or a thing දෙයක් නම් කරනවා එයා තමයි මේ වාක්‍ය සබ්ජෙක්ට් එක. එහෙනම් මේ ප්‍රෙඩිකට් කියන කියනව අලුත් වචනේ මොකක්ද? නේද? ප්‍රෙඩිකට් එක කියනව අලුත් වචනේ මොකක්ද? ප්‍රෙඩිකට් එක කියන්නේ. ප්‍රෙඩිකට් එක what is the predicate? ප්‍රෙඩිකට් කියලා කියන්නේ we say අපි කියනවා. something යමක්. we say something about ගැන. that එම person person animal or thing predicate එක කියන්නේ මොකක්ද අපි අර මුලින් නම් කර පුද්ගලයා ඉන්නෝනේ පුතේ එයා ගැන අපි මොකක් හරි දෙයක් කියනවා ඊළඟට ඒ කියන ඔක්කොම ටික predicate ඒ predicate එක ඇතුළේ තමයි word එක තියෙන්නේ ඒ ප්‍රෙඩිකට් එක ඇතුළේ තමයි කර්මය ඉන්නේ. ඒ ප්‍රෙඩිකට් එක අතර තමයි අර කාලය සම්බන්ධ වචන ටික තියෙන්නේ. නේද? අන් ප්‍රෙඩිකට් එක කියන්නේ අන්න ඒකට. වැඩි අමුතු දෙයක් නෙමෙයි. මම නම් හිතන්නේ ඔයගොල්ලෝ අද තමයි මේ ප්‍රෙඩිකට් කියන වචනය. ඕක ගැන මට කියන්න වෙලාවක් උන්නේ නැහැ. නේද? ඕක දැන් 10 වසරේ දැන් 11යි 9 දී ඕක කියන්න හදනකොට ඒ කාලේ වෙනකොට අපිට දෙවනි වාරේ අපිට අහිමි වුණා පාස්වර්ඩ් වාරේ නිසා. ඒක නිසා අපිට ඒක කතාව කියන්න ඕනේ නැහැ. ඈ දැන් 10 ඉන්න අය ගිය අවුරුද්දේදී ඔක කියන්න ඕනේ නැහැ. මම සාමාන්‍යයෙන් ඒක 9 වසරේදී මැද වාරේදී තමයි කියන්නේ. කියන්න උනේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට කොරෝනා නිසා ගෙවල් වල හිටියා. ඊට පස්සේ පන්ති පටන් ගත්තකම මම ඕවා කියන්නේ නෙමෙයි. අපි සිලබස් එක සම්පූර්ණ කරගත්තා. අපිට නිදහස් කාලයක් ආවේ නැහැ මේකෙන් කියන්න. මේක ඉංග්‍රීසි කෙන ගන්න කෙනෙක් දැනග යුතු කාරණා. තව ඉදිරියට තව ටිකක් තියෙනවනේ මේකේ දේස. ඒතර මෙන්න this is what we call the subject and the predicate. A sentence must have a subject and a predicate. Sentence එක තිබිය යුතුයි subject and predicate කියලා. ඔක මම හිතන්නේ සිංහලෙන් කියන උක්තේ සහ ආඛ්‍යාතයේ කියලා. Right. I'm not going to say about Sinhala now. Right? එතකොට subject එක කියන්නේ we name a person, an animal or a thing. Predicate එක කියන්නේ we say something about that person, animal or thing. අපි ඒ පුද්ගලයා සතා හෝ දෙය ගැන යම්කිසි දෙයක් කියනවා. ඒ ඉතුරු ටික තමයි predicate එක. ඒ ප්‍රෙඩිකට් එක ඇතුළේ තමයි වර්ඩ් එක තියෙන්නේ ප්‍රෙඩිකට් එක ඇතුළේ තමයි ඔබ්ජෙක්ට් එක කර්මයේ ඉන්නේ ප්‍රෙඩිකට් එක ඇතුළේ තමයි ඉතුරු කොටස තියෙන්නේ ඕනේ දැන් මම මේකට එක්සැම්පල් එකක් ගන්නවා එක්සැම්පල් සෙන්ටෙන්ස් එකක් now I take example sentence and I show you the I'm going to show you the subject and the predicate there right this is my example sentence let's see Jane helped my english name ekak amma ganna Jane helped Jane udaw kara Jane helped an elderly woman wedi mahal naththam mahalu kaanthawakata to cross to cross the road para paninna right balama ekak peelikata meg ganna puluwanda kiyala right jane upakara kala jane helped an elderly woman mahalu kaanthawakata to cross the road para paninna දැන් මේකේ ළමයි මේ චේන් තමයි මේකේ ඉන්න සබ්ජෙක්ට් she is the subject එයා තමයි මේකේ කර්තෘ උක්තේ then next helped an elderly woman to cross the road අන්නේ කියපු ඔක්කොම ටික තමයි ළමයි That is what we called the predicate.
ඔන්න සබ්ජෙක්ට් එක සහ ප්‍රෙඩිකට් එක ඉතා කෙටියි. තව ගොඩක් වැල්වට අරන් කිවිය හැකි. නමුත් ඔන්න ඕක තමයි සබ්ජෙක්ට් ඇන් ප්‍රෙඩිකට් කියලා කියන්නේ. සබ්ජෙක්ට් ඉස් ද සබ්ජෙක්ට් ඉස් ද පර්සන් ඕ ඇනිමල් ඕ තින් වී නේම්. ප්‍රෙඩිකට් ඉස් ද තින් දැට් වී සේ අබවුට් දැට් වී ප්‍රෙඩිකට් ඉස් ද තින් දැට් වී සේ අබවුට් හිම් her or about that animal or thing. This is what we call the subject and predicate. ඊට පස්සේ දැන් sentence එකක් ඇතුලේ තමයි මේ subject එක සහ predicate එක තියෙන්නේ. හරිද? මේ subject and predicate එක ගැන කියන්න අපිට sentence එකක් කොමනා වුණා. ඊට පස්සේ දැන් මේ subject එක and predicate එක ඕනි වෙනවා දැන් ඊළඟ කාරණේ ගැන කියන්න. හොඳට අවධානයෙන් ඉන්න දැන් ඊළඟ කියන කොටස ගැන. ආයෙ කියන්න නම් කියන්න එපා. ආයෙ කියන්නේ නැහැ. දෙවෙනි පාට විස්තර නොකරන නිසා. රයිට්. මම මේක මම මැසේජ් එකසුත් බලනවා. මේ ආයෙ කියන්න නම් කියන්න එපා හොඳේ. ආයෙ කියන්න බෑ. ඊට පස්සේ වෙනදර මම එහෙම කියන්නේ ආයෙ කියන්න බෑ කියලා එහෙම කියන්න පුළුවන් ගන්න නෙමෙයි. මේක ආයෙ හොණගින් නම් පැල්ලුනොත් ඉවරයි. ඒ නිසා නෝට් එකත් ඔය ගාවම ලියාගෙන ඉව තමයි හොඳ. දැන් මෙන්න phrases and clauses ගැන තමයි ඊළඟට කියන්නේ යන්නේ phrases and clauses ළමයි මේ phrases and clauses කියන්නේ වාක්‍ය ඛණ්ඩ කන්න නෙමෙයි හොනේ වැඩේ කනෝ මේක ආගෙන හිටිය නැත්නම් ඔය කට්ටියට වැඩේ වකා ගන්නව මන් දන්නව ආගෙන හිටිය නැත්නම් ඒක මට කොහොමද යන්නේ එතකොට phrases and clauses phrases and clauses කියන්නේ वाक्य खंड वर्ग देखा हरिद प्रेक्षक अक्की मुखदेल मुलिंग नंबर वन एंड नंबर टू फर्स्ट आई टेक नंबर वन राइट मुलिम नंबर वन का मैंने प्रेक्षक अक्की मुखदेल किया ප්‍රේසක කියන්නේ වාක්‍යක කොටසක්. හරි. හැබැයි මොන වගේ එකක්ද? බලමු. A phrase phrase එකක් කියලා කියන්නේ a phrase is a part of a sentence. A phrase is a part of a sentence which does not give in දෙන්නේ නැහැ. Complete sense does not give a complete sense. දැන් මං කියවන ඉස්සෙල්ලා වාක්‍යක ඉන්නම් සම්පූර්ණ තේරුමක් ගෙන දෙනවා කියලා ළමයි. Sentence එකක් කියන්නේ සම්පූර්ණ තේරුමක් ගෙන දෙන හින්දා තමයි ඒක sentence එකක් කිව්වේ. Sentence එකක් කියන්න බෑනේ සම්පූර්ණ තේරුමක් දෙන්න නැති එකකට. මතකනේ සම්පූර්ණ තේරුමක් දෙන්නේ නැත්තම් ඒකට sentence එකක් කියන්න බෑ. එහෙනම් ඒකට වෙන මොකක් හරි කියලා මං කිව්වේ එහෙමනම්. අන්න දැන් මෙතන කියනවා a phrase වා a phrase is a phrase phrase එකක් කියලා කියන්නේ. phrase එකක් කියලා කියන්නේ. It's a part of a sentence. වාක්‍ය කොටස. Which does not give a complete sense. ඒකෙන් සම්පූර්ණ තේරුමක් ගෙන දෙන්නේ නැහැ. वाक्य संपूर्ण देर मैं गिने इट डजंट हैव वही ने इट डजंट हैव अ सब्जेक्ट खत्म के नहीं इट डजंट हैव अ सब्जेक्ट खत्म के नहीं සම්පූර්ණ තේරුමක් ගෙන දෙන්නෙත් නැහැ. මෙන්න ප්‍රේස් එකක් මම කියනවා. ඒකේ වාක්‍යයක් ලියලා ඒකේ ප්‍රේස් එකක් පෙන්නනවා. නැත්තම් ප්‍රේස් එක ලියලා වාක්‍ය පෙන්නනවා. මෙන්න in the battlefield කුඹුරේ in the battlefield කුඹුරේ this is a phrase. මේක වාක්‍ය ඛණ්ඩයක්. in the battlefield කුඹුරේ කුඹුරේ කියුවහද සම්පූර්ණ තේරුමක් එන්නේ නැහැ. කුඹුරේ. කුඹුරේ මොන කුඹුරේද? කොහෙද මොකද්ද? කුඹුරේ මොකද්ද? කුඹුරේ අලියෙක් හිටියද? මීහරගෙක් හිටියද? මොකද්ද දන්නේ නැහැ.
නේද? කුඹුරේ කියලා කියනවා ඉඳ පැදිලි කියලා. Right. Right. එතකොට මෙන්න මේකට this kind of sentence is called this kind of part of a sentence. Not a sentence. Part of a sentence is called a phrase. අන්න මේක phrase එකක්. Phrase. එතන මෙන්න එක වාක්‍යයක දානවා දැන් මම. They are working. They are working in the paddy field. They are working in the paddy field. Own kumbure. වැඩ කරමින් ඉන්නවා මේ in the paddy field කියන එක තමයි අපේ ෆ්‍රේස් එක. එතකොට අන්න මේ වගේ කොටසට කියන්නේ ළමයි ෆ්‍රේස් එකක් කියලා. It is a part of a sentence. It is a part of a sentence. ඒක වාක්‍යයක කොටසක්. වාක්‍ය ඛණ්ඩයක්. Which doesn't give a complete sense. සම්පූර්ණ තේරුමක් ගෙනෙන්නේ නැහැ. It doesn't have a subject. A phrase is a part of a sentence which doesn't give complete sense. Sampurna therma gena denna. It doesn't have a subject, right? Onna api mokadda phrase ekak kiyanne kiyala man kiyuwa. Ilangada mama dan kiyano clause ekak. In phrases saha clauses dekatama wakya khanda kiyalai kiyanne. Habai wakya khanda kora wenasak tiyena. Dan meka wakya kotasak meka subject ekak ne. ඊළඟට මෙන්න now I go to describe about a clause. What a clause is. මොකද්ද clause එකක් කියන්නේ කියලා ඊළඟට කියන්න යනවා. මෙන්න a clause. Clause එකක්. Right? A clause is A clause is a part of a sentence which gives some sense yantak duragata therumak gen dena A clause is also a part of a sentence. Clause එකක් කියන්නේ. A clause is a part of a sentence. Clause එකක් කියන්නේ වාක්‍ය කොටසක්. But which gives some sense on යම් කිසි. අරක තේරුමක් ගන්න දෙන්නේ නැහැ නේ complete sense එකක් දෙන්නේ නැහැ නේ මේකේ some sense. යම් තාක් දුරකට තේරුමක් ගන්න වෙනවා. Which gives some sense. ඒ වගේ මේක තවදුරටත් කියනවා එතකොට it has එයට තිබෙනවා it has a subject and a predicate ඒකට තියෙනවා සබ්ජෙක්ට් එකකුයි ප්‍රෙඩිකට් එකකුයි. එතකොට ඕගොල්ලෝ හා ඉස්සෙල්ලා සබ්ජෙක්ට් එකකුයි ප්‍රෙඩිකට් එකකුයි තියෙනවා නම් ඒක සෙන්ටෙන්ස් එකක් කියවනේ. එහෙනම් මේකට ක්ලෝස් එකක් කියන්නේ ඇයි කියලා. නේද? ඔව්. හැබැයි මේක සම්පූර්ණ තේරුමක් නොගෙන නොදෙන බව නොදෙන එකයි හේතුව. එතකොට දැන් ඔයගොල්ලෝ තේරෙනවා. නේද? සබ්ජෙක්ට් එකක් සහ ප්‍රෙඩිකට් එකක් තිබූ පමණින් නේද? දැන් වාක්‍යයකට තියෙන්න ඕනේ කිව්වා. ඉස්සෙල්ලා අපි කියලා වයි පටන් ගත්තේ a sentence must have a subject and a predicate කියලා.
ඉවරේ නෝට් එකේ උඩ බලන්න sentence must have a subject and predicate කියලා. sentence එකට subject එකකුයි predicate එකකුයි තියෙන්න ඕනේ කියලා. හැබැයි මූලික දේ තමයි ඒ subject එක සහ predicate එකෙන් complete sentence එකක් සම්පූර්ණ තේරුමක් ගෙන දෙනවා නම් පමණයි subject එකයි predicate එකයි තිබුණත් ඒක වාක්‍යයක් වෙන්නේ. subject එකයි predicate එකයි තිබීම ප්‍රමාණවත් නැහැ ඒක sentence එකක් වෙන්නේ. subject එක සහ predicate එක තියෙනවා තියෙනවා සම්පූර්ණ තේරුමක් නොදෙන යම් තාක් දුරට තේරුමක් දෙන වාක්‍ය. ඒකට තමයි මේ clause එකක් කියලා කියන්නේ. તો clause එකක් කියන්නේ වාක්‍යයක කොටසක්. සම්පූර්ණ තේරුමක් ගෙන දෙන්නේ නැහැ. නමුත් එහි subject එකක් සහ predicate එකක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ඒකේ හඳුන්වන එයා කෙනා කරන දේකුත් තියෙනවා. මෙන්න දැන් මම සබ්ජෙක්ට් එකක් සහ ප්‍රෙඩිකට් එකක් තියෙන වාක්‍යයක්. හැබැයි සම්පූර්ණ තේරුමක් නොදෙන කොටසක් පෙන්නලා දෙනවා. දැන් බලන්න මේ පාඩමේ පස්සේ ප්‍රශ්න ඇසිය හැකි. දැන් මේ අතරදී ප්‍රශ්න අහන්න මම දෙන්නේ නැහැ. ඔක්කොම ටික අහලා තමයි මේක සම්බන්ධ ප්‍රශ්න ඉන්න ඕනේ ඔයගොල්ලන්ට. ඒක තමයි හරි. එතකොට my uncle is a එකට වෙන උදාහරණයක් මම හොඳ එකක් ගන්නම්. සබ්ජෙක්ට් එක සහ ප්‍රෙඩිකට් එක තියෙන දෙකක්. right. my uncle එකම ගම්. my uncle who plays my uncle who plays for a club මේ club එක කියන්නේ cricket club එකක් හොනි. my uncle එතන කමාවක් එන්න ඕනි. ඒ කමාවීම ගැන ඉදිරියේදී කියනවා. දැන් මේ කමාව ගැන මට කියන්න බෑ. මේ පාඩම අවසානයේදී ඔක තේරුම් ගනි. my uncle who plays for a club in india my uncle who plays for a club in india is a good cricketer एक्सापल मैं कलना कल विस्तर सर लेकिन तो उदाहरण मारमेव एक तेरूंगा मारे रईट मेन वाक्य को तेरमा सरल बल मे मै अंकल मगे मूगे संबंध दीन मे अंकल गोल रिलेटिव प्रोनाउन गिनगन तीय मै अंकल मगे मू प्ले फॉर क्लब इन इंडिया या इंडिया क्रिकेट क्लब प्ले करना इस अ गुड क्रिकेट या प्रसिद्ध क्रिकेट क्रीडक अंडरलाइन कर लीन को बल एवटनाई अनवा क्लोज का वाक्य खांड मुल वाक्य मे हर हर वाक्य खांड वाक्य खांड भाई वाक्य खंड देखती नो प्रेस तीनो क्लोज तीन तर क्लोज मुका एक part of a sentence වාක්‍යයක් කොටසක් වෙන්න ඕනි හරි which gives some sense යම් තාක් දුරට තේරුමක් තියෙනවා බලමු මේකේ තියෙන තේරුම who plays for a cricket club in india ඉන්දියාවේ cricket club එකකට play කරන කෙනෙක් අන්න කෙනා ඉන්නෝ නේද දැන් අපි කිව්වොත් එහෙම ඉන්දියාවේ cricket club එකක් කියලා විතරක් කිව්වොත් බෑ එතකොට ඒක නිකන් phrase එකක් क्रिकेट क्लब इन इंडिया प्लेस वाक्य खंड तेरू मैं हू प्ले फॉर अ क्लब इन इंडिया
ඉන්දියාවේ ඒ ක්‍රිකට් සංගමයකට ප්ලේ කරන කෙනෙක් කිව්වහම නේද ක්‍රිකට් ක්ලබ් එකකට මේක ඉන්දියාවේ කියලා නැහැ නේ මොකද ආ ඉන්දියාව කියලා තියෙනවා ඉන්දියාවේ ක්‍රිකට් ක්ලබ් එකකට ප්ලේ කරන කෙනෙක් කිව්වහම ඒකේ සම්පූර්ණ තේරුමක් නැතත් සම්සෙන් යම්තාක් දුරට තේරුමක් දෙනවා ඒ වගේම මේක ක්ලෝස් එකක් වෙන්න ඕනි ගුණාංග දෙකක් තියෙනවා මොකද මේක සබ්ජෙක්ට් එකක් තියෙනවා කෙනෙක් ඉන්නවා who කිව්වට කවුද කියන තේරුම නෙමෙයි එතන ඉන්නේ ඉන්දියාවේ ක්‍රිකට් ක්ලබ් එකකට පේ කරන කෙනෙක් අන්න කෙනෙක් කියන අදහස තියෙනවා ඒ වගේම ප්‍රෙඩිකට් එකකුත් තියෙනවා එයා කරන දේකුත් තියෙනවා නේද අන්න ප්‍රෙඩිකට් එකක් තියෙනවා එතකොට සබ්ජෙක්ට් එකක් තියෙන ප්‍රෙඩිකට් එකක් තියෙන නේද සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ප්‍රෙඩිකට් එකක් තියෙනවා නම් යම්තාද්දුරකට තේරුමක් දෙනවා නම් නේද සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ප්‍රෙඩිකට් එකක් තියෙනවා නම් යම්තාද්දුරකට තේරුමක් දෙනවා නම් ඒ වගේ එකකට කියනවා ක්ලෝස් එකක් කියලා. ඔන්න දැන් ක්ලෝස් එකක් කියන එක පැහැදිලි ඇති. ක්ලෝස් එකක් යනු වාක්‍යකින් කොටසකි යම්තාද්දුරට තේරුම ගෙන දෙන්නකි එහි සබ්ජෙක්ට් එකක් ප්‍රෙඩිකට් එකක් ඇත. නමුත් යම්තාද්දුරකට පමණක් තේරුම දෙන නිසා එය වාක්‍යයක් නොවේ. ඒ නිසා ඒකට ක්ලෝස් එකක් යන වාක්‍ය ඛණ්ඩයක් යන ක්ලෝස් එකක් යන නම කියනු ලැබේ. රයිට්. My uncle who plays for a club in India is a good cricketer. Who plays for a club in India? ඉන්දියාවේ ක්ලබ් එකකට ප්ලේ කරන කෙනෙක් කියන තේරුම දීලා තියෙනවා. සබ්ජෙක්ට් එකක් තියෙනවා. කෙනා ඉන්නවා. ප්‍රෙඩිකට් එකකුත් තියෙනවා. නමුත් සෙන්ටෙන්ස් එකක් නොවේ ක්ලෝස් එකක්. මොකද සම්පූර්ණ තේරුම ගෙන නොදෙන නිසා. ඔන්න දැන් ළමයි මට ඔයගොල්ලන්ට හිතෙනවා දැන් ඔයගොල්ලෝ නේද? එතනද වැරගන් දැන් පොඩ්ඩක් අපි ගියා. දැනට තම පාඩම ඉවරනේ. දැන් පාඩම් පටන් ගන්න විනාඩි 45ක් ගිහිල්ලා තියෙනවා. රයිට්? දැන් ඔයගොල්ලෝ දන්නවා සෙන්ටෙන්ස් එකක් කියන්නේ මොකද්ද? සෙන්ටෙන්සස් වර්ග මොනවද? සෙන්ටෙන්ස් එකක අනිවාර්යයෙන්ම තිබිය යුතු මොකක්ද? සබ්ජෙක්ට් ඇන් ප්‍රෙඩිකට්. ඒ වගේම සබ්ජෙක්ට් එක කියන්නේ මොකක්ද? ප්‍රෙඩිකට් එක කියන්නේ මොකක්ද කියලාත් දන්නවා. ඒකෙන් පස්සේ අපි ගියා ප්‍රේසස් ඇන් ක්ලෝසස්. දෙකම වාක්‍ය ඛණ්ඩ වර්ග. හැබැයි ෆ්‍රේස් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ෆ්‍රේස් එක සබ්ජෙක්ට් එකක් නැහැ. වාක්‍යකින් කොටසක් පමණයි. කම්ප්ලීට් සෙන්ස් එකක් දෙන්නේ නැහැ. හැබැයි ක්ලෝස් එකකින් යම් තාක් දුරකට ඉට් ගිව්ස් සම් සෙන්ස්. ඉට් හැස් අ සබ්ජෙක්ට් ඇන් අ ප්‍රෙඩිකට්. ඔන්න ඔතන ගාන දැන් අපි කියලා නැවතිලා ඉන්නේ. දැන් ඊළඟට මම යනවා. දැන් ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නව ඕගොල්ලෝ? රිලේටිව් ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලගේ ලිව රිලේටිව් ක්ලෝස් එකක් තමයි. නමුත් රිලේටිව් ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද කියලා කියලා මම ඊළඟට පටන් ගන්න. රයිට්. මේක ඉරේස් කරනවා. මේක මම ඔයගොල්ලෝ හිතනවා ලියා ගන්න ඇති කියලා. නැත්තම් මම වෙනම ගෲප් එකකට දානවා ක්ලාස් එක ඉවර වෙලා. රයිට්. එතකොටම relative clause එකක් කියලා කියන්නේ ඉන්න මම වාක්‍යයක් ලියලා කියන්නම් දැන් relative clause එකක් කියන්නේ මොකක් කියලාද කියලා තමයි කියන්නේ ඊට පස්සේ තමයි defining relative clause එකක් සහ non defining relative clause එකක් කියන එක මට යන්න පුළුවන් මම step එකකින් step එක යනවා ඒතර මෙන්න දැන් relative clause මේක relative pronouns පාඩම් මම අද කියලා දෙන්නේ නැහැ relative pronouns කියන එක වෙනම කියලා දීලා තියෙන්නේ වාක්‍ය සම්බන්ධ කරන ආකාරය एक जन की यानी कि वो तद में वेला उमादी मट उनका रिलेटिव क्लॉज से कक्की ने किया ने व्हाट इज अ रिलेटिव क्लॉज मुखाग्नि में रिलेटिव क्लॉज से कक्की आ रिलेटिव क्लॉज ये तो कुछ मिनिमम उदाहरण नहीं किम पेन्नो रिलेटिव क्लॉज से कक्की लगी यानी रिलेटिव प्रोनाउन ने का योदा संबंध करपु वाक्य खंडिया relative clause එකක් කියලා කියන්නේ relative pronoun එකක් යොදා සම්බන්ධ කරපු වාක්‍ය ඛණ්ඩයක් මම එක පෙන්නලා දෙන්නම් උදාහරණකින් මම කියන්නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගැන මාර්ටින්
विक्रमसिंह, वाटिम विक्रमसिंह इज द ग्रेटेस्ट, श्रेष्ठतम, ग्रेटेस्ट, मार्टिन विक्रमसिंह इज द ग्रेटेस्ट राइटर, ग्रेटेस्ट राइटर इन द राइट मेहमल कथा मेहमल मार्टिन विक्रमसिंह हू मार्टिन विक्रमसिंह हू रोट द नावल, हु रोट द नावल गांपेरलिया, मार्टिन विक्रमसिंह, मार्टिन विक्रमसिंह महता हु रोट द नावल गांपेरलिया मित्र खमा वाक्योनी हु रोट द नावल गांपेरलिया खमा एक खमा यदि मगन दीदी मंकीनो ता मेघन की अनुदी अन्न है ऐ एक खमा यदि समहार काल खमा यदि नतीजन तीनों यह डिफाइनिंग रिलेटिव क्लॉज से काटना नॉन डिफाइनिंग रिलेटिव क्लॉज और तो तमाय वह खमा वे दिन एकने दीदी कथा करना मारी विक्रम सिंह खमा हु रोड द नावल गंपेरलिया इज द ग्रेटेस्ट, इज द ग्रेटेस्ट राइटर इन द सिंहल लिटरेचर, सिंहल साहित्य प्रवीणतम कतुवरयायि राइट हरि एतकोट मम मतक तियागन्न मे रिलेटिव प्रोनाउन एकक योदा ओगोल्लो दन्नो रिलेटिव प्रोनाउन कियन्ने मोनवाद कियला मोनवाद रिलेटिव प्रोनाउन हू हूम हूज विच व्हाट वेयर दैट हरिद ए रिलेटिव प्रोनाउंस योदा हरिद रिलेटिव प्रोनाउंस योदा मेकट कियाने रिलेटिव प्रोनाउन एकक कियला मम टाइप करन्न एकट विथरक मेकट विथरक तमाय रिलेटिव प्रोनाउन एकक कियला कियाने मेन मेकट विरत्म किया रिलेटिव प्रोनाउन हर इतकोट रिलेटिव प्रोनाउन का क्योदा लियन लद वाक्य खंडेकट तमाय मेन मे कोट सर मैं कलर का रिलेटिव प्रोनाउन का चुदा लियन लद रिलेटिव प्रोनाउन का क्लियर युदा लियन लद वाक्य खंडे करता है रिलेटिव क्लॉज का खेल किया रिलेटिव प्रोनाउन का एकम तो मेन मंगेट मेन मैं लियनो मेक तमाय रिलेटिव प्रोनाउन ने का मैं हू की अन वचन तमाय रिलेटिव प्रोनाउन ने ये रिलेटिव प्रोनाउन्स के लिए मैं बेनम पाठ में उगाना थी हू दाला वाक्य संबंध कला एक दिया भी हूम दाला वाक्य संबंध कला हूस दाला वाक्य संबंध कला विच दाला वाक्य संबंध कला दैट दाला वाक्य संबंध कला वे आ दाला वाक्य संबंध कला ये वाल टॉपिक ही हुआ रिलेटिव प्रोनाउन्स के इतना रिलेटिव प्रोनाउन ने का योदा लिया नला दे वाक्य कांडे के तर अब किन रिलेटिव क्लॉज का खेला मे कि हू रोट द नावल गांपेरलिया हू रोट द नावल गांपेरलिया किया कोट मे के मूलट कमावाक्तू नगर कमावतू ना मे वाक्य नैतुलिया दिए का वश ने मेन मेकड़ता दिस इज व्हाट वी कॉल्ड रिलेटिव क्लॉज
එතකොට මේකට ක්ලෝස් රිලේටිව් ක්ලෝස් එකක් කියන්න හේතුව රිලේටිව් ප්‍රොනවුන් එකක් තියෙන නිසානේ ක්ලෝස් එකක් කියන්න හේතුවයි සබ්ජෙක්ට් එකක් සහ ප්‍රෙඩිකට් එකක් තියෙන නිසා මෙන්න සබ්ජෙක්ට් එක තියෙනවා මෙන්න සබ්ජෙක්ට් එක තියෙනවා මෙන්න එතකොට ප්‍රෙඩිකට් එක තියෙනවා හැබැයි සම්පූර්ණ තේරුමක් ගෙන දෙන්නේ නැහැ නේද සම්පූර්ණ තේරුමක් ගෙන දෙන්නේ නැහැ. ඇයි? මේක වාක්‍ය ඛණ්ඩයක් නිසා. මේක තේරුම් මොකද්ද? Who wrote the novel Gamperliya? Gamperliya නවකතාව ලියපු කෙනා. ආ පුද්ගලෙක් ඉන්නවා. සබ්ජෙක්ට් එකක් ඉන්නවා. Gamperliya නවකතාව ලියපු කෙනා. සම්පූර්ණ තේරුම නැහැ. සබ්ජෙක්ට් එකක් සහ ප්‍රෙඩිකට් එකකුත් තියෙනවා. සම්පූර්ණ තේරුම නැති නිසා අපි මේකට කියනවා ක්ලෝස් එකක් කියලා. relative pronoun එකකුත් තියෙන නිසා අපි කියනවා relative clause එකක් කියලා. අන්න ළමයි මේකට තමයි අපි කියන්නේ relative clause එකක් කියලා. පාඩමෙන් පස්සේ ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන් මගේ. මම අද පොඩ්ඩක් පාඩම වෙලාවේදී ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්නම් මේක මට නිදහසේ විස්තර කරගන්න ඕන නිසා. පාඩමෙන් පස්සේ ඕනනම් WhatsApp එකකින් මේ Zoom එකෙන් අහගන්න ලැජ්ජ නම් මට message වලින් අහන්න මම පොඩි වෙලාවක් රැඳී සිටිනවා. මැසේජ් වලින් අහන්නේ තුරු මම සම්පූර්ණ උත්තර දෙනවා හැබැයි තව ටිකක් අහගෙන ඉන්නවා හරි දැන් එනකොට රිලේටිව් ක්ලෝස් එකක් කියන එකක් ගන්නවා හරිද දැන් මට යන්න ඕනේ මේකේ අවසාන කොටසට හැබැයි අවසාන කොටස ඉස්සෙල්ලදී දැන් දැනටම පැයක් ගිහිල්ලා දිනවා මේක ඉස්සර ගන්න පටන් ගන්න මගේ හැබැයි මං තාම කියවන එක නතර කරලා නැහැ තව පුළුවන් කියවන්න එතකොට දැන් මේ ඊළඟටම යනවා මේ රිලේටිව් ක්ලෝසස් වල වර්ග දෙකක් තියෙනවා ඒ තමයි defining relative clauses tiyenawa non defining relative clauses tiyenawa there are two kinds of relative clauses ekota relative clauses warga deka tiyena harida balamu den rendila inna kattiya 10 denek gihilla dinawa mona magulakda kiyala gihilla onna meka kiyala ne right ekota mokadda me kiyanne kiyala yanne athi neida ekota me relative clauses වර්ග දෙකක් තියෙනවා what are the two kinds of relative clauses number 1 is defining relative clauses defining relative clauses The other one is non-defining relative clauses. ඒක මම පොඩියට ටයිප් කරන්න එක වැදගත් කමක් නැති නිසා නෙමෙයි මේ මෙතන ලියා ගන්න බැරි නිසා. අන්න පොඩියට ලිව්ව එක උමනා නැති එක දෙයක් කියලා හිතා ඊට පස්සේ නැත්තම්. Non-defining relative clauses. Non-defining relative clauses තියෙනවා. Right. defining relative clauses කියලා වර්ගයක් තියෙනවා non defining relative clauses කියලා වර්ගයක් තියෙනවා දැන් ඔය වර්ග දෙකට මම උදාහරණ දෙකක් ලියලා ඒකේ වෙනස පෙන්නලා දෙන්න නැතුව ඔක කියන්න බෑ උදාහරණ දෙකක් දුන්නාම ලේසියි ඔක විස්තර කරන්න දෙන්න නේද මොන මම දැන් examples දෙක ලියනකම් ඉන්නකෝ නේද defining relative clause එකකුයි non defining relative clause එකකට එකකුයි නේද බලන්න number 1 එක the person පුද්ගලයා who is standing The person who is standing at the gate. The person who is standing at the gate is my younger brother. නැත්නම් මං තාටික වාක්‍ය දීගෙන ඉන්නවා මෙතනින් brother කියලා මෙහෙවර කරන්න. ඔන්න එක. The person who is standing at the gate is my brother. Number 2 දෙවැනි එක.
මම ඔකට දෙවෙනි එකට මම උදාහරණ දෙකක් ගන්නවා A සහ B කියලා ඈ. මම චුට්ටක් කල්පනා කරලා ලියන්න ඕන ළමයි. ඔන්න මගේ A කියන වාක්‍ය දෙකේ A කියන එක ඈ. Right. එකට මම ගන්නවා what is the two examples that I'm going to write? The dentist. මේ දවස්වල බයම ජොබ් එක කරන්න කෙනා තමයි ඩෙන්ටිස් නේද? මිනිස්සු එක්ක කට ඇරලා කට දිහා බලන්න මේ දවස්වල බයයි. නිකන් හුඹහත් දිහා බලනවා වගේ බයෙන් බලනවා ඇත්තේ. නායක කෙනෙක් හුඹහත් දිහා බලනවා වගේ තමයි කට ඇරියන් කට දිහා බලනවා ඇත්තේ. ඇයි දන්නවද? කොරෝනානේ. බයයිනේ කටත් දිහා ඇවිල්ලා බලන්න. මේ දවස්වල ඩෙන්ටිස්ලා ගොඩක් කට්ටිය වැඩක් නෑ මං හිතන විදියට. එතකොට the dentist දත් දොස්තර නේද? The dentist who treated me The dentist who treated me is my uncle. ඒකට උදේකමයි ගන්න වෙන්නේ. එහෙම බෑ. ඒකට වෙන උදාහරණයක් මම ගන්න. Right? Right. Hi. My uncle. इससे लगा रही है ना. My uncle Tim. नेता my uncle John. English names निकालने नहीं वाले. My uncle John. तो मैं कमाओ कुछ दाने आएगे लगी है ना. Who lives? Who lives in England? Is a doctor. चलत कमाव क्या नाम है ये? ये कमाव नहीं है तुम अंकित ना? Is a doctor. था एक अक्षमत गान नॉनी B की एन एक्साम्पल लगे विधि है. පාඩමේ අන්තිම හරියට අපි අවිල්ල තියෙන්නේ. කම්මැලි හිතන්න එපා. කම්මැලි නෙමෙයි දැන් මේක සම්පූර්ණ තේරුමක් ගන්න කොහොමද කියලා කල්පනා කරන විට මොකද්ද මේ කිව්වේ කියලා නේද? එතකොට මේ සෙකන්ඩ් එක්සැම්පල් එකට මම තව ටිකක් හිතලා ගන්න ඕනේ. අන්තිමට එන්න ඕනි ක්ලෝස් එකට එන්න. This morning, අද උදේ I met මට මුණ ගැසුණා. This morning I met I this morning I met Jane මට Jane ව මුණ ගැසුණා. ඉංග්‍රීසි නමක් ගන්න ඕන නිසා සිංහල නම් ලියන්න මම ඉංග්‍රීසි පාඩම. This morning I met Jane whom I hadn't එතන කමාවක් යනවා කමාව දාන්න බැරුණානේ මට සෙන්ටෙන්ස් එකත් එතනින් එන්ඩ් වුණා පොඩ්ඩක් ඉන්න බලන්න දැන් මට එතනට මට ටයිප් කරන්න වෙනම එල්ලන්න වෙනවා ඒ කොටස කමාවක් එතනට එන්න ඕන ළමයි හරිද this morning I met Jane whom I hadn't seen for years. Right. අවුරුදු ගානකට ඇයි හම්බෙලා තිබිලා නැහැ. දැන් බලමු. දැන් මේ පළවෙනි එක define in relative clause එක. පළවෙනි එක දෙවෙනි දෙකේම තියෙන්නේ non defining relative clauses හරිද ඇයි ඒ වලට එහෙම කියන්නේ අපිට හිතුමතේ කිවිය හැකිද
මේකට define in relative clause එකක් කියලා කියනවා. ඒ define in relative clause වලට ප්‍රමාණ නැත. අන්න. define in relative clauses වලට ප්‍රමාණ නැත. මේ දෙකට කියනවා එකක් මැද තියෙනවා. non define in relative clause එකක් කියලා. ඒකට කියන්නේ ඇයි ඒකට එහෙම non relative define non relative defining clause එකක් කියලා කියන්නේ non defining relative clause එකක් කියලා කියන්නේ ඇයි ඒකට එහෙම කියන්නේ ඇයි ඒකට මේ දෙපැත්තෙන්ම ප්‍රමාණ දාලා තියෙන්නේ නේ වාක්‍ය මැදට ඇවිල්ලා තියෙන දෙපැත්තෙම ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම ඇයි ඒ කමා දාන්නේ ඉතින් මේකෙත් කමා වෙන්න ඕනේ මෙතනට නෙමෙයි sorry කමා අවශ්‍ය තැනට නෙමෙයි මම දාලා තියෙන්නේ මං කපනවා කොතනද දෙන්න ඕනේ මෙන්න මෙතනටයි කමාව එන්න ඕනේ එතකොට මේකෙත් මේකට non defining relative clause එකක් කියන්නේ ඇයි ආ මෙතන ඉඳන්ම ඇයි මේකට non defining relative clause එකක් කියලා කියන්නේ ඒ non defining relative clause එකට ඇයි මේ නේද මෙතන ෆුල් ස්ටොප් එක දෙන්න මේයි මෙතන මේ කමාවක් දාලා කියන. ඉතින් දැන් ඔබට අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි defining relative clause වලට කමාවක් නැහැ මූලටවත් අගටවත් නැහැ ඒක අන්තිමට යෙදුනත් කමාවක් නැහැ. හැබැයි non defining relative clauses වලට කමා තියෙනවා. මැදට આવොත් දෙපැත්තටම තියෙනවා අගට આવොත් මුලට විතරයි. मुखदमे defining relative clause का क्या ने सह non defining relative clause का क्या ध्यान रखा यह लेसन में वर क्या बोली अपिल हमारे defining relative clause का क्या लकियाँ ने ए मूलिन साधारण कल पुद्गल या हो दे हो सतागन विशेष हम तरतुरक की दिलीपत किरी माय defining relative clause से किंग कराने අපි defining relative clause එකකින් කරන්නේ මුලින් කියපු පුද්ගලයා හෝ සතා හෝ දෙය සම්බන්ධයෙන් ඔහු සම්බන්ධයෙන් අතිවිශේෂ අවශ්‍යම තොරතුරක් ඉදිරිපත් කිරීම. කොටින්ම කියනවා නම් ඒ තොරතුර නැත්තම් එයා කවුද කියලා අපිට කියන්නත් බෑ. ඒ defining relative clause එක දැම්මේ නැත්තම් ඒ පුද්ගලයා අපිට කවුද කියලා කියන්නවත් බෑ. හඳුනා ගැනීමට බෑ. මොකද ඔහු ගැන අති විශේෂ තොරතුරක් ඉදිරිපත් කරන නිසා අද බලමු මෙන්න මෙහෙම අර ඔය relative clause එක අයින් කළා දාලා නිකන් කියවලා බලමු who is standing at the gate කියන එක අයින් කළා දාලා අපි කියවලා බලමු the person is my brother පුද්ගලයා මගේ සහෝදරයා ඈ පුද්ගලයා මගේ සහෝදරයා පුද්ගලයා මගේ සහෝදරයා කෝට තේරුමක් වෙනවද ළමයි පුද්ගලයෙක් ගැන කියනවා එයා මගේ සහෝදරයා කියලා කියනවා අපිට එකපාරටම අහන්න වෙනවා කොයි එක්කෙනාදනේ කියලා අහන්න වෙනවා නේද the person is my brother පුද්ගලයා තමයි මගේ සහෝදරයා කියලා කියනවා අපිට අහන්න හදනවා කොයි එකාද බං කියලා අහන්න හදනවා නේද ඇත්තම කිව්වොත් එතකොට නේවා the person who is standing at the gate gate වල හිටගෙන ඉන්න එක්කෙනා the person who is standing at the gate is my brother ආ gate වල හිටගෙන ඉන්න පුද්ගලයා තමයි මගේ සහෝදරයා අන්න දැක්කද එතකොට ළමයි defining relative clause එකකින් මුලින් කියපු පුද්ගලයා විස්තර වෙනවා. එයාව විස්තර වෙනවා විතරක් නෙමෙයි. එයා පිළිබඳ අතිවිශේෂ තොරතුරක් කියවෙනවා. ඒ තොරතුරු නැත්තම් කොටින් මේ පුද්ගලයා කවුද කියලාවත් අපිට කියන්න බෑ. එන්න මේ එකට තමයි අපි කියන්නේ defining relative clause එකක් කියලා. ඒ defining relative clause එක අපි ක්‍රමා දාලා වෙන් කරන්නේ නැහැ. එම වෙන් කරන්නේ නැහැ. එම් වෙන් කරන්න අවශ්‍යත් නැහැ. මොකද ඔහු ගැන විශේෂම තොරතුරක් කියවෙන්න නම් ඔහුට ඒක බද්ධ වෙලා තියෙනවා. The person who is standing at the gate is my brother. ගේට්ටු ළඟ හිටගෙන ඉන්න පුද්ගලයා මගේ සහෝදරයා. මුලටවත් දෙන්නේ නැහැ, අගට දෙන්නේ නැහැ. හොඳමද? කමා නැහැ defining relative clause එක. ඇයි? ඔහු පිළිබඳ විශේෂ තොරතුරක් කියවෙන්නේ. ඒ තොරතුරු නැත්තම් ඔහු කවුද කියලා කියන්නවත් බෑ. ඉතින් ඔහුට අවශ්‍යම තොරතුරක් ඒක ඔහු සමගම බද්ධ වී තිබිය යුතුයි. The person who is standing at the gate is my brother. අන්නලමයි අන්න ඒකයි defining defining relative clause එකකදී අපි කමා යොදා ගන්නෙ නැත්තේ බලමු අපි දැන් ඊළඟේ
එහෙනම් ඊළඟ ඒවායේ ඒ පුත්කලයා පිළිබඳ අති විශේෂ තොරතුරක් කියවලා තියෙන විදිහක් නැහැ. ඒක undefined relative clause එකක් කියන්න. ඒ පුත්කලයා පිළිබඳ විශේෂ තොරතුරක් කියලා නැහැ. ඔහු පිළිබඳ අමතරව තම additional information. In an undefined relative clause, we give some additional information about the person, place, or thing we talked about earlier. අපි මුලින් කතා කරපු පුද්ගලයා හෝ සතා හෝ දෙය ගැන අමතර තොරතුරක් ඉදිරිපත් කිරීම තමයි වෙන්නේ undefined relative clause එකකින්. ඇත්තම ඒ තොරතුර නැතත් ඒ වාක්‍ය තේරුම් ගත හැකි සම්පූර්ණ තේරුමක් තියෙනවා. ඒ තොරතුර නැතත් තේරුම් ගත හැකි. බැරි නැහැ. ඉතින් ඒක some additional information අමතර තොරතුරක් නිසා ඒක ක්‍රමාදාල වෙන් කරනවා. ඔහුට ඒක බද්ධ කරලම ලියන්නේ නැහැ. දැන් බලන්නකෝ. දැන් ඔගේ මැද කොටස අයින් කරලා දාලා කියවල බලන්න. My uncle John is a doctor. එයාගේ ජෝන් කියන මාමා එයා ડોක්ටර් කෙනෙක්ලු. My uncle John is a doctor. ඉතින් සම්පූර්ණ තේරුමක් තියෙනවා. මැදකින් කියලා තියෙන who lives in England. එයා එංගලන්තේ ජීවත් වෙනවා. ඒක තමයි additional information. නේද? ඒක සම්බන්ධ කරලා my uncle John who lives in England is a doctor. ඉංග්‍රීසි වල ජීවත් වෙන මගේ අංකල් වෛද්‍යවරයෙක්. හැබැයි මේ මැදතරතුර තමයි additional information. Therefore we say it a non-defining relative clause. In a non-defining relative clause in the English language we use commas. අපි මැදදී යොදාගෙන තියෙන නිසා මුලට සහකට commas යොදලා තියෙනවා. My uncle John who lives in England is a doctor. commas යොදලා දිනවා non-defining relative clause එකක් නිසා. ඒකෙන් additional information දීලා දිනවා. ඒතරතර නැතුවට මේ වාක්‍ය තේරුම් ගත හැකි. ඒ කියන්නේ අයින් කළාද මට තේරුම් ගන්න පුළුවන්. My uncle John is a doctor. ඊළඟට බලමු. This morning other day I met Jane. අද උදේ මට ජේන්ව මුණ ගැහුණා. ඉතින් සම්පූර්ණ තේරුමක් තියෙනවා. ඊළඟ වාක්‍ය අවශ්‍යම නැහැ. This morning I met Jane. අද උදේ මට ජේන්ව මුණ ගැහුණා. ඉතින් ඊළඟ එකේ additional information දීලා තියෙනවා. ඒක නිසා ක්‍රමාවත් දාලා තියෙනවා. මොකක්ද එකෙන් කියලා දෙන්නේ? ජේන්ට whom දාලා සම්බන්ධ කරලා දිනවා. එයාව හම්බෙලා තින්නේ මෙයාට. එයා කර්මයටදී ඒකයි. This morning I met Jane whom I hadn't seen for ages. නැත්නම් for years. Whom I hadn't seen for years. අවුරුදු ගානකට මෙයාට ඒව හම්බෙලා නැහැ. අද උදේ තමයි හම්බෙලා දින අවුරුදු ගානකින් පස්සේ. This morning I met Jane whom I hadn't seen for years. අවුරුදු ගානකට දැකලු දෙන්නේ නැති Jane අද උදේ හම්බුණා කියලා. ඒතර ඒක undefined relative clause එකක්. ඒතරතුර අවශ්‍යම නැහැ. අද උදේ මෙයාට Jane හම්බුණා කියන සම්පූර්ණ තේරුමක් දෙනවා. අන්න නම් එතනදී ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මුලින් කිව්වම රිලේටිව් ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද කියලා රිලේටිව් ප්‍රොනවුන්ස් දාලා වාක්‍ය සම්බන්ධ කිරීම පිළිබඳව දැනුමක් තිබිය යුතුයි මෙතනට යන්න නම් ඒක අපි වෙනම උගන්ලා තිනව මුලින්. ඒතර මෙන්න ඩිෆයිනින් රිලේටිව් ක්ලෝස් එකක් සහ අන්ඩිෆයිනින් රිලේටිව් ක්ලෝස් එකක් කියන එක තේරෙන්නේ නැති සහ කමාස් දාන්නේ අන්ඩිෆයිනින් රිලේටිව් ක්ලෝස් වලට මොකද ඒකෙන් ඇඩිෂනල් ইনফෝමේෂන් දෙන නිසා. මම මුලින්ම දැන් මගේ රෙකෝඩින් එක පැයකට පස්සේ පැය විනාඩි 10කට විතර පස්සේ මම දැන් මේක ස්ටොප් කරනවා.